මම නිලුකා කොඩිකාර channel C එක අද මම එකතු වෙන්නේ ලස්සන වීමේ රහස් වටරුවක් අද ඔබලන් වෙත ගෙන එනවා. ඉතින් අපි බලමු රහස් වටරුව මොකද්ද කියලා. ඉතින් ලස්සන වෙන්න හැමෝම කැමතිනේ. අපි බලමු අපේ සුන්දරත්වයේ මතුන විදිහට සම රැකගන්නේ කොහොමද කියලා. නිරෝගී වගේම අපි කැමති ලස්සන සුසුදු නිරෝගී සමක් තියෙනවා නම්. ඉතින් අපි බලමු අද කොහොමද අපි සුදු වෙනවත් එක්කම වයස පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා නම් හැමෝම කැමතියි අපිට හැමෝම වයස අඩුවේ කියලා කියනවා නම්. ඉතින් අද මේ වටරුවත් එක්ක ඕගලන් මූණේ මේක ආලේප කරාම ඕගලන්ට වෙනස වටහා ගන්න බැරි වෙයි. ඉතින් මම පෙන්නන්නම් අද කොහොමද මේක සකසා ගන්න කියලා. අවශ්‍ය ද්‍රව්‍ය කඩලා පිටි. අපි හැමෝම දන්නවා අපි එදිනදා ජීවිතයේදී මේ ආහාරයට ගන්න දේවල් තමයි මම අද ගෙනහලා තියෙන්නේ මූණේ ආලේප කරන්න. මේ වගේ දේවල් පාවිච්චි කරන්න බය වෙන දෙයක් නැහැ. මොකද අපි ආහාරයට ගන්නවා නම් මූණේ ගෑමට අපි කිසිම බියවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කඩල පිටි කියන එක හැමෝම දන්නවා. අපි මුල් තැඟෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම යෝගට්. අපි හැමෝම දන්න දෙයක්. යෝගට් සකසන්නේ කිරි වලින්. කිරි සාරය කියන්නේ ඇත්තටම නිරෝගී සමක් වගේම සමේ පැහැපත් බව රැකගන්න දෙයක්. ඒ වගේම කහ. අපි දන්නවා විශේෂ බීජ නාශකයක්. ඒ වගේම සමේ පැහැ වඩාත් වැඩි කරන දෙයක් තමයි කහ කියලා කියන්නේ. දෙහි කවුරු දන්නේ නැත්තේ. දෙහි කියන්නේ හොඳ ඖෂධයක්. ඒ වගේ පැහැපත් බව ඉතාම විදියට වැඩි කරන දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. මේ තියෙන්නේ මීපැණි. මීපැණි වලින් සමේ සුසුදු බව ඇති කරනවා වගේම සමේ වයස්ගත බව අපිට නැති කර ගන්න පුළුවන්. මීපැණි කියන්නේ හොඳ ඖෂධයක්. සමට ආලේප කිරීමෙන් අපිට සමේ පිළි බව නැති කර ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක සකසා ගන්න කියලා. ඉස්සෙල්ලාම කඩල පිටි. මේ සැනිත් එකක් අපි මේකට දා ගන්නවා. මේ විදිහට. කඩල පිටි මේ සැනිත් දෙකක් හොඳටම ප්‍රමාණවත් මූණට සහ බෙල්ලට ආලේප කිරීමට. අපි මූණට පාවිච්චි කරන දේවල් හැම වෙලෙම බෙල්ලට පාවිච්චි කරනත් වග බලා ගන්න ඕනේ. නැත්තම් මූණ එක පාටක් බෙල්ල එක පාටක්. අපි දැකලා තියෙනවා බොහෝ දෙනෙක්ගේ මූණ සුදුයි නමුත් බෙල්ල කළුයි. ඒ නිසා අපිට මේ මූණේ තියෙන පැහැය වෙනස් කර ගන්නවා වගේම අපි බෙල්ල ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම කහ සුවල්පයක්. ඒත් එක්කම මී පැණි. මී පැණි සුවල්පයක් අපි දා ගන්නවා මේකට. මේක ඉතාම ගුණ වටෝරුවක් රහස් වටෝරුවක්වත් නෙවෙයි මම මුලදිම කිව්වා මේක රහස් වටෝරුවක් කියලා. දෙහි ටිකකුත් මම මේකට දාගත්තා. මේක හොඳින් කවලම් කරන්න ඕනේ. අපිට දැනෙනවා මේකේ පදම. අපිට තේරෙනවා නම් මේකට මදි කියලා ටිකක් දෙහි මේකට දෙහි අපිට ආලේ දාගන්න පුළුවන් තව ටිකක්. මේ පැක් එක දැන් ලෑස්ති. අපිට මේක තියෙන දැන් මූණේ ආලේප කරන්න. බෙල්ලේ සහ මූණේ එක ආකාරව ආලේප කරලා විනාඩි 20ත් 25ත් අතර තියෙන්න ඕනේ. අපි කරන එක් වැරද්දක් තමයි පැක් එකක් ගාලා අපි කතා කිරීම. ෆෝන් එකෙන් කතා කරනවා, එහෙම නැත්නම් අපි කාත් එක්ක හරි කතා කරනවා. නමුත් මං කියන්නේ පැක් එකක් ගෑවට පස්සේ ෆුල් රිලැක්ස් එකේ ඉන්න ඕනේ. ඒකට තමයි ඒකේ ප්‍රතිඵලය අපිට හරියට ලැබෙන්නේ, නිවර්දිව ලැබෙන්නේ. ඒ වගේම මේ පැක් එක දිනපතා ආලේප කරන්න පුළුවන්. නමුත් දෙහි දාන්න නැතුව දෙහි දාරෝ නම් අපි සතියේ සැරේ දෙහි අපි පාවිච්චි කරන්නේ. නමුත් දිනපතා පාවිච්චි කරන නම් අපිට පුළුවන් අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් එක පාවිච්චි කරලා මේ පැක් එකේ දිනපතා පාවිච්චි කරන්න. මාසයක් යනකොට ඕගලන්ට තේරේ ඕගලන්ගේ මූණේ සහ බෙල්ලේ ඉතාම ලොකු වෙනසක්. හිතා ගන්න බැරි වෙනසක්. ඒකයි මම මේකට ඉස්සෙල්ලාම කිව්වේ රහස් වටරුවක් කියලා. නැවත වතාවක් මේ වගේ තවත් රහස් වටරුව ඕගලන්ට දැනගැනීමට අවශ්‍ය නම් channel C YouTube එකට subscribe කරන්න. ඒ වගේ මේකට කමෙන්ට් කරන්න අපි ඔයගලන්ට එවෙලෙම රිප්ලයි කරනවා. එතකොට ඔයගලන්ට තවත් ලස්සන ඉමේ රහස් වටරු ගොඩක් දැනගන්න පුළුවන්. නැවත දිනයක මේ වගේ ලස්සන ඉමේ රහස් වටරු අරගෙන ඔයගලන් එක්ක මම එනතුරු ඔබ සැමට සුබ දවසක්.